ఐబోవన్ బుకే విస్తరేది పటంగాన్ని బొటమ్ లైన్ న్యూస్ పోస్ట్ వర్కింగ్ అంతరే విరోధద విజయరామ అగవేత్రి నీలనివస వటలాయి టైర్ ఉపయోగు దారదీను అతి దవంత శిష్య గంగావ గల్లల అద ఔన్న మూలికవమ సెల్సుం కర్ల తిబునే గోల్ఫేసి పిహితి గోటా గూగమ ట పెమినిలా ఔన్గి విరోధతావే ඉදිරියට ගෙනියන්න නමුත් කෙසේ වෙතත් අධිකරණයේ වාරණ නියෝගයක් ලබා ගන්න පොලිසිය උත්සාහ කළා අවසානයේදී ගෝටා ගෝගම සහ ගෝල්ෆේස් පිවිසුම වටකරමින් සියලු මාන්තවරින් විශාල පෞරුවිදි කරන්න ජීඅයි බට යොදලා බැරිකේඩ් මුරකාවල් නිර්මාණය කරන්න මේ පොලිසිය කටයුතු කළා ඒ තරමට රජයේ බය වෙලා තිබුණයි කියලා තමයි කට්ටිය කතා වුණේ ඊගවට උදය සමරතුංග ලෝකේ ණය අරගෙන කොළඹ වට කරලා ගැලවණයිස් වැටවල් ගහලා විසිට ශ්‍රී ලංකා කෝබන් අර විසිට ශ්‍රී ලංකා බයෝ ටික කියලා අහනවා මොකද මේ ලංකාවට විදේශිකයෝ ආවෙ නැත්නම් ඩොලර් හම්බ වෙන්නේ නැහැ ඩොලර් හම්බ වුණේ නැත්නම් අපේ කර්මාන්ත වැටෙනවා ඒකෙන් ආර්ථිකයේ විශාල හානියක් වෙනවා මේ උද්ඝෝෂණ වලින් සිද්ධ වෙන්නේ ඒවයි කියලා විශාල ഘോഷාවන් නගපු රචනා ලියපු බයෝ ටික කෝ කියලා තමයි අහන්නේ මොකද දැන් ආණ්ඩුවම මුළු ප්‍රදේශයෙන් වට කරලා tamamම සිර වෙලා දැන් අග්‍රාමාත්‍යවරයා එක පැත්තකින් සිර වෙලා අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා හිර වෙලා සත්තුවත් ඉන්න සත්තුවගේ දැන් කූඩු ඇතුළෙමයි ඉන්නේ tamamම වට කරගෙන මෙහෙම කොයිතරම් කාලයක් යන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ. ඊගවට දිනුෂ්කා පෙරේරා දේශීය කර්මාන්ත ශාලා විශාල වශයෙන් වැසී යන බංකොලොත්තු වෙන යුගයක් අපි මීට කලින් දැකලා නැහැ. දැන්වත් තේරුම් ගමු දේශීය ආර්ථිකයක් හදන්න ඩොලර් එන සාර්ව ආර්ථිකයක් හදලා තියෙන්න ඕන. කරන්න බැරි සුරංගනා කතා කියන නායකත්වය රට විනාශ කළා කියලා මේ පුවත්පත් වර්තාවක් ගෙනෙනවා 2022 අප්‍රේල් 21 අද පුවත්පතේ කර්මාන්ත ශාලා 5000ක් වැසී ගිහින් අමුද්‍රව්‍ය හිඟය හා ඉන්ධන මිල ඉහළ යාම ප්‍රධාන හේතුවයි කියලා දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව කරපු ප්‍රකාශයක්. ඇත්තටම කර්මාන්ත ශාලා විශාල වශයෙන් වැසී යමින් තියෙනවා රැකිය අහිමි වෙමින් තිබෙනවා මිනිසුන් කබලෙන් ලිපට වැටලා විශාල ආර්ථික ව්‍යසනයකට පිවිසෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලත් නැහැ. තාමත් ඉදිරිපත් කරන්න කල්පනාවකුත් නැහැ. නමුත් එක එක ඇමතිවරු දිවුරුන් දෙනවා අමුතු කැබිනට් පත් වෙනවා ඒ වාගේ හරසුන් ක්‍රියාමාර්ග තමයි ආණ්ඩුව තාමත් අනුගමනය කරමින් ඉන්නේ. ඊගාවට හෙඩ්ලයින් න්ියුස් ඉන්ධන අර්බුදය තවත් දිග්ගැහෙන ලකුණු. එක්සත් අරාබි එමිරාජ්‍යයේ ප්‍රධාන ඉන්ධන සැපයුම් කරුගෙන් ලංකාවට විශේෂ කොන්දේසි. ඒ කියන්නේ ඩොලර් වලින් අත්පිට ගෙවුවේ නැත්තම් දෙන්නේ නැහැ. අන්න ඒ වාගේ අපිව ෂුවර් නැති බංකොලොත් රාජ්‍යයක් වෙලා ඒ කියන්නේ පොලුකාරේ ගානට වැටලා තියෙන්නේ. අන්න ඒ තරම් කනගාටුදායකයි. ඉතින් මේ ඉන්ධන අර්බුදය තව දුරටත් තවත් කර්මාශාලා වසා දමාවි තවත් මිනිසුන් අපහසුතාවයට පත් කරાવી තවත් මිනිසුන් අසරණ කරાવી නමුත් ආණ්ඩුවට වගේ වගක් නැහැ. පුටුවක එල්ලිලා ඉන්න තියෙන ඌමනා විතරයි තියෙන්නේ. ඉසුරුමල් සංක වීරසූරිය අමන පාදනයන්ට හින ගහන්න ඕනේ කියලා දාලා තිනවා මෙන්න අර මේ කුඩා බිලින්දන්ගේ ඇඟ ගල්වන සුවන් සබන් කැටයක මිල දාලා තිනවා. අවුරුදු දෙකකට කලින් රුපියල් 37යි. ගිය සතියේ රුපියල් 82යි. අද රුපියල් 175යි. පුදුමාකාර මිල ඉහළ යාමක්. ලබන සතියෙ වෙද්දී කීයක් වෙයිද කියන එකයි ඊගව ප්‍රශ්නේ. අසමමින් two state ministers statement from president's office. මෙන්න තවත් රාජ්‍ය අමතුරු දෙන්නේ දිවුරුන් දීලා. ඉතින් එහෙනම් දැන් රටේ ඔක්කොම අරුබුද ටික ඉවර වෙයි. එක එක්කෙනා තමන්ගේ ලාහෙන් ගෙම්බෝ එළියට පයින් එක නවත්ත ගන්න දොළ පිදෙන දිදී මේ රටේ වරප්‍රසාද දානය කරමින් අමාත්‍යංශ දිදී තියා ගන්නවා. හැබැයි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. වැඩපිළිවෙලක් ඇත්තෙත් නැහැ. මේ රට මේ තරම් අගාධයකට ගේන්න සිද්ධ වුණෙත් ගෙන ආවෙත් මෙන්න මේ වැඩපිළිවෙලක් නැති මජර ක්‍රමයේ හින්දා තමයි. ඊගවට අනුමැට් අරගලයට ජය.
ගාලුමෝදර විරෝධතාවට එරෙහිව පොලිසිය කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ. ඉතින් ඉතාමත්ම හොඳ ප්‍රවෘත්තියක් නේද? මොකද මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්. එය කඩ කිරීමට කිසිඳු ආණ්ඩුවකට ඉඩදිය යුතු නැහැ. මොකද තමන් බය වුණා කියලා තමන් බංකර රස්සේ හැංගුණයි කියලා මානව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම් සීමා කරන්න ඉඩදිය යුතු නැහැ. ශ්‍යාම පෙරේරා ගොසිප් ලංකා නිවුස් එකේ ගියපු ප්‍රවෘත්තියක් මේ බලන්නකෝ. ලබා දෙන සියලු ණය සහ ආධාර සාදරයෙන් පිළිගන්න බව ජනපති කියයි. ඒ කියන්නේ අර තුත්කුඩියෙන් හිඟන්නේකුත් දුන්නේ මේ ළඟදී. අන්න ඒ වාගේ. ආ ඉතින් මේ තැනට මේ රටම පත් වුණා. අන්තිමට කොහෙන් හරි කීයක් හරි පින්කැටේට වැටෙනකන් තමයි බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. ගයන් සංජීව අන්තර්වාර ආණ්ඩුවක් බිහිවන්නේ නම් එය සිදුවිය යුත්තේ මාගේ ප්‍රධානත්වයෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය. ඒ කියන්නේ තාමත් යන්න කල්පනාවක් ඇත්තෙම නෑ වාගේ. නමුත් ඉදිරියේ කියන්නම් මොකද වෙන්නේ කියලා. රාජපක්ෂලා මොන ලෝකෙද බං ජීවත් වෙන්නේ? රටේ ජනතාවගේ වේදනාව මුන්ට ගානක්වත් නෑ නේ කියලා මේ මොන කතා කිව්වත් බොහෝ විට අද දවසේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අසුවීමට නියමිත බව ඉතාමත්ම විශ්වාසවන්ත ආරංචි මාර්ග වාර්තා කරන බවත් කියන්න ඕනේ. ඉරාකි කොඩිතුවක්කු එක උඩින් ඉටිකොළ යටින් උල් රාජපක්ෂල මොන වගේද කියලා දැන්වත් තේරුම් ගනින් කියලා මේ අද හදපු යකඩ වැටවල්. ඒ වැටවල් වල උඩින් ඉටිකොළ ගහලා වහලා යටින් යකඩ උල් දාලා තියෙනවා. තමන්ගේම රටේ තමන්ගේම විශ්වවිද්‍යාල දරුවන් තමන්ගේම උද්ඝෝෂණය කරන තරුණ කණ්ඩායම මිනිසුන්ට තුවාල කරන අදහසින්. ඒ තරම් නරුම කුරිරු තත්වයක්. විශ්ව පෙරේරා ගලදාරි හිල්ටන් වටේම බැරියල් දාගෙන ටුවරිසම් දියුණු කරන්න විසිට ශ්‍රී ලංකාලු අනේ නන් ගොන්දේ කියලා තියෙනවා. ගෝ හෝම් ගෝටා 2022 කියලා. ඉතින් ගලදාරි හිල්ටන් වටේ ඔක්කොම වට කරලා ප්‍රවේශය සීමා කළාට පස්සේ කොහොමද ටුවරිසම් දියුණු කරන්න කියලා. මහේෂේරා පානුයි පොල්සම් බෝලයි කාලා ජීවත් වෙන්නත් මාසෙට රුපියල් 31,500ක් ඕනේ. අන්න එහෙම වෙන කාලයක් ඇවිල්ලයි කියලා. දැන් මේ ඊයේ පෙරේද වාර්තා කළා රුපියල් 6,500කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. 2500 පොඩ්ඩක් වැඩි වෙලා. ඊගාවට මේ බලන්න හොඳම ප්‍රවෘත්තියක් තියෙනවා. ඇරපොර කොට්ටුවේ ඩොලර් මිලියන 320ට එක ගේකට සූර්ය පැනලය ගානේ දුන්නනම් අද මෙහෙම අඳුරේ ඉන්න වෙන්නේ නැහැ කියලා කියනවා. ඒකව තව එකක් මතක් කරන ඇයි නෙළුම් කුළුණ කියලත්. මේ ඔක්කොම සුදුවලි ව්‍යාපෘති ඔය රොකට්ටුව නම් ඉතින් දරුවගේ ආසාවටනේ නේද? ඉතින් එහෙමනේ තාත්තලා දරුවන්ට ආදරේ කට්ටිය තමන්ගේ දරුවා ඉල්ලන ඕන දෙයක් දෙනවා. ඕක තමන්ගේ වීදමින් නෙමෙයිනේ. දැන් මේ රොකට්ටුව කොහෙද ගියේ කියලා කතා කරන්න නම් එකෙක්වත් නැහැ. සල්ලි ටික කාබාසිනිය වුණා විතරයි. අරවින්ද හබක් කළ ලංකාවේ ඡන්දවලදී තෝරන්නේ හොඳම කතිකියෝ ටික. ඒ කියන්නේ වාචාලයෝ ටික බොරු කයි ගහන්න පුළුවන් කයිවාරුකාරයෝ තමයි ඉල්ලන්නේ කියලා. මොකද වැඩකාරයෝ අදහස් තියෙන එහෙම නැත්නම් වැඩපිළිවෙලක් තියෙන වැඩ කරලා පුරුද්දක් තියෙන වැඩ කරලා පෙන්නලා තියෙන කවුරුත් නෙමෙයි ඉල්ලන්නේ. හොඳම වාචාලයෝ ටික වැඩියම බොරු කියන්න පුළුවන් වැඩියම අන්දන්න පුළුවන් සෙට් එක. ඩේලි මිර කාටුන් ඔෆ් ද ඩේ මේ බලන්නකෝ. ජනරාණිගේ කතාව අද පුවත්පතේ කාටුනේ ප්‍රසිද්ධ ස්ථානවල මාස්ක් අවශ්‍ය නැහැ කියලා කියපු එක රිවර්ස් කරලාලු. ඉතින් රිවර්ස් කරන එක මොනවද නේද? හැම එකම රිවර්ස් කරනවා බඩු මිල ඇරෙන්න කියලා කියනවා. ඉතින් මතකනේ මේ අලුත් අර නාතදේව මණ්ඩලයේ අමාත්‍යවරයා පත් වුණා විතරයි කරපු පළවෙනි වැඩේ මොකද්ද? මේ මාස්ක් ඕනේ නැහැ කියලා කියපු එක. දැන් ඒකත් ආපහු රිවර්ස්. ඇමතිතුමා හොඳින් ඉන්නවද? දන්නේ නැහැ හැබැයි. ඒකයි වැඩේ තියෙන්නේ. ඊගාවට නලින් විරකෝන් අපේ නීතිතු මහත්මයේ ඥානක්ක වගේද මෙන්න නියම පොරවල් කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ ඥානක්කාවගේ නෙමෙයි මේ කට්ටිය කිව්වොත් කිරිගහට කොස් ගහෙන් යනවා වගේ වෙන්න ඇති. ඒක වෙන්නේ අදහස් කරන්න. මේ බලන්න එන්නේ පෙරරා මැතිතුමා ඉන්නවා. 1977 දී විධායක බලතල සහිත ව්‍යවස්ථාව ගෙනේන අවස්ථාවේදී ආචාර්ය එන්නේ පෙරරා මහත්මයා මෙසේ ප්‍රශ්නයක් මතු කරේය. විධායක ජනාධිපතිකමට පිස්සෙක් පත් වූවොත් කුමක් සිදුවේද කියා. අදේම ප්‍රශ්නයට උත්තරයක් ලැබී ඇත කියලා දාලා තිනවා. ඇතරම පාර්ලිමේන්තුවේ අලුත් ව්‍යවස්ථාව විවාද කරන අවස්ථාවේ එන්නේ පෙරරා මැතිතුමා මේ තර්කය අරගෙන ආවා. ඉතින් අපේ නලින් විරකෝන් කියන්නේ අදේ ප්‍රශ්නෙට උත්තරයක් නම් හම්බෙලා තියෙනවා. මොකද ඥානට වඩා හොඳටම
අනාගතයේ කියලා තියෙනවා කියලා එන්නේ පෙර මහත්තයා ඉරන්දි අභිනායක අද ණය ගත්තා රටට අත්‍යවශ්‍ය බර දුන්නා ඒක තමයි පොලිසියක අපි කොහෙද යනවා කියලා කනගාටුවෙන් කියනවා මොකද ණයට කාලා හරක් බලනවා වගේ වැඩක් මේ වෙන්නේ ආදායමක් නැති රටක් හැබැයි සුදියෙන් ඉන්න තමයි බලන්නේ අමාත්‍යවරුන්ගේ ඇමතිවරුන්ගේ ජනාධිපති අගමැතිගේ වියදම් ඒ ගෙවල් ඒව ඇතින සැප පහසුකම් යාන වාහන බැලුවහම මේ තරම් දුකී දුප්පත් රටක අයද කියලා හිතෙනවා ඊගාවට මේ බලන්න හොඳ ෆොටෝ එකක් තියෙනවා කලම්බුනොත් බෝල්ට් ලෙෆ්ට් ඒ කියන්නේ උසේන් බෝල්ට් මේ බලන්න උසේන් බෝල්ට්වත් පරද්දගෙන කවුද ඉදිරියෙම දුවන්නේ මහින්ද රාජපක්ෂ මොකද එයා කිව්වනේ මට තාම ওই තරුණිත් එක දුවන්න ගුණා මේ දැනුත් එක්සර්සයිස් කරලා ආවේ මට කිසි ලෙඩක් දුකක් නැහැ මම තමයි අගමැති කියලා ඈ ඉතින් උසේන් බෝල්ට් ටු ලෙෆ්ට් ලු ඉතින් අයිගාවට ධනුෂ්කි ලියන පට බැඳි මේ ආණ්ඩුවේ අන්තිම සටන බව ෂුවර් මේවා කරලා ආයේ ජනතාව අතරට එන්න බෑ ඒ කියන්නේ ඔය කටු ගහලා උල් ගහලා ආ වැටවල් ගහගෙන මුළු කොළඹම වට කරගෙන තමන් විතරක් ඉඳලා නෑසූකන්ව තව තවත් එක එක පයින් හදන ගෙම්බන්ට ඇමතිකන් දෙදි මේ ආණ්ඩුවේ අන්තිම සටන බව පැහැදිලි කියලා කියන්නේ හේව ආණ්ඩුවකට කරන්න බැරි දෙයක් නෑ පරිස්සම් වෙයලා පොලිසිය සහ හමුදාවේ සගෙයිනි රටේ ඉරණම ඔබ අතේයි ඉතිහාසගත වෙන ක්‍රම දෙකින් එකක් තෝරා ගන්න මර්ධනීය මාවතද ජනතාවගේ මාවතද කියන එක නලින් වීරකෝන් අපේ රටේ හමුදාව හරි පිස්සු කියලා එළවපු එකව අපි රටේ නායකයා කරගෙන දැන් එළව ගන්න බැරුව අපි පිස්සු ගෙලිනවලු දැන් ජනතාවට පිස්සු හැදෙන තරම් මහන්සි වෙනවා කියලා කියන්නේ ඊගවට සංජීව ඇන්තනි මේ බලන්නකෝ කොල්ලෝ එක්ක තරගෙට දුවන්න ගෝල් ෆේස් යන ගම කට කැඩිච්ච කතා එහෙම කියනව නෙමෙයි කියලා දාලා තියෙනවා මේ බලන්නකෝ දෙන්නෙක් එක්ක වාරුවේ ගෝල් ෆේස් යනවලු කොල්ලොත් එක්ක හරි හරියට දුවන්න මීර සිල්වා ෂෙයා කරලා තියෙනවා ධම්මික සමරතුංගගේ පෝස්ට්ුවක් 20ටත් අත උස්සලා බිත්තියටම හේත් වුණාට පස්සේ තමයි ඩලස්ටත් මතක් වුණේ අප්පමාදෝ අමත පදං ගාතාව කියලා සුදත් ගමගේ කියලා තියෙනවලු ඇත්තරම ඩලස්ව විශේෂ වෙන්නේ මෙතනදී ඩලස් මේ ළඟදිත් කියලා තිබුණා අග්‍රාමාත්‍යවරයා වහම දුරෙන් ඉල්ලා සිටිය යුතුයි එහෙම නැත්නම් තීරණයක් ගන්න වෙනවා කියලා ඒකම තව තව හර්ලිකාර ආණ්ඩුවේ ඉඳලා ස්වාධීන වුණාය කියන කණ්ඩායම් කියලා තිබුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉවත් වෙන්න කියලා ඒත් තාම අල්ලගෙන ඉන්නවා නමුත් ඉවත් වෙන්න සිද්ධ වෙනවා හෙට හෝ ඉදිරි දින දෙක තුන ඇතුළත අලුත් අග්‍රාමාත්‍යවරයා විදිහට කවුරු පුදුමයටපත් කරමින් ඩලස් අලහ පෙරමුපත් වෙන බව ඒකාන්ත වශයෙන්ම කියන්න පුළුවන් ඊගවට අජිත් කුලුගේ විපක්ෂය අදට දවස් 15ක් විශ්වාස භංගය আদি තාම ඒක දාලා නැහැ දවස් 15ක් මේ රටේ සතියකටවත් බෙහෙත් නැහැ බෙහෙත් සමහර සත්කම් සඳහා අවශ්‍යව 5000 ගාණක් නැහැ තවත් අත්‍යවශ්‍ය ජීවිත ආධාරක ඖෂධ නැහැ අද හෘද ආබාධය හැදුනොත් බොහෝ පුද්ගලයන්ට ඊට ඒ හෘද ආබාධයෙන් බියර ගන්න අවශ්‍ය වෙන ඉන්නත නැහැ අන්න ඒ වගේ තත්වයක තාමත් මේක ඇදලා දින්නවා කියලා තමයි මතු කරන්නේ මිහිරංග විමුක්ති රටර ගෑස් ගන්න විට 10 දිනේකට කොමිස් කියලා ඊටම බරපතල ප්‍රවෘත්තියක් ගේනවා කීර්ති වර්ණකුල සූර්ය එළියලා තියෙන මේ රට ජනතාවට අඩු මිලකට ගෑස් ලබා දීමට නොහැකි වී ඇත්තේ ගෑස් මිලට ගැනීමේදී අතරමැදියන් 10 දිනේකට කොමිස් ලබා දීමට සිදුවීම නිසායි අනාවරණය වී ඇත කියලා කියනවා රුසියා විත අඩු මුදලකට ඉන්දියාවට ගෑස් අලෙවි කරන අතර වත්මන් රජයේ බලයට පත් වූ දින සිටම ඒ කියන්නේ මීට අවුරුදු දෙකහමාරකට කලින් 2019 වාගේ රුසියාවෙන් අඩු මිලට ගෑස් ලබාගෙන නැත ඒ කාලේ ඉඳන්ම ලබාගෙන නැහැලු යුක්‍රේන යුද්ධය ආරම්භ වීමට පෙර රුසියාවේ ගෑස් ප්‍රොම් සමාගමෙන් ගෑස් ප්‍රොම් කියන සමාගම තමයි ගෑස් විකුණන්නේ සමාගමෙන් ගෑස් මිලට ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණත් අතරමැදියන් හරහා වැඩි මිලකට ගෑස් මිලට ගෙන තිබේ ලිට්‍රෝ සමාගමේ සේවය කළ දේශපාලන ආධාර කරුවකු ගෑස් මිලට ගැනීම ගනුදෙනුවෙන් සුප්පිරි කෝටිපතියෙකු වී ඇතැයිද ඔහු සතු අත්කම් ස්විස් බැංකුවක සංගවා ඇතැයිද වාර්තාවේ ආසියාවේ අධික මිලකට ගෑස් අලෙවි කරන්නේ ශ්‍රී ලංකාව බව අනාවරණය වී ඇත ලංකාව තමයි ඉතින් ඔක්කොගෙම ඉහළින්ම ඉන්නේ මේ පෝස්ටුව ප්‍රසංගි ෆොනෑන්ඩෝ ෂෙයා කරලා තිබුණා ඊළඟට අපි යොමුනෝ ගල්කොටියා කියන ගෲප් එකට මේ 2018 දී මගේ කෑම පිගාන ඊටම සාරවත් බොහොම හොඳ
කැම්පින් ගන්න තිනවා මාළුපිනි විශාල වශයෙන් තින. පස්සෙමට අමාරුවක් ආවා 69 ලක්ෂේ එකෙක් වෙන්න. දැන් මං කන විදිය කියලා ලුණු බිකකුයි පරිප්පු පොඩ්ඩුකුයි බත්තිකුයි දාගෙන තියෙනවා. ඔන්න ඕක තමයි උනේ කියලා. ඊගවට අවන්ත ආටිකල හමුදා සොල්දාදුවෙක් ඉන්නවා මුගුරක් අරගෙන yesterday ඒක yesterday ඒ කියන්නේ ඊයේ දන ගහගෙන ඉන්නේ ද්‍රවිඩ ජාතිකයෙක්. ඊගවට මෙන්න today අද අද දවසේ ඉන්නවා මුස්ලිමානුවෙක් මුස්ලිම් ජාතිකයෙක් දන ගහගෙන යටත් භාවය ප්‍රකාශ කරලා. අන්තිමේට ඉන්නවා tomorrow හෙට දවසේ වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා සිංහලයා දන නමාගෙන නිවට වෙලා යටත් වෙන්න සිද්ධ වෙන. මොකද මේ තුන් දෙනාම එකට එකතු වෙලා මීට විරුද්ධ උනේ නැති නිසා වෙන්නේ නැති. ඕස් නිවුස් ලංකා අපිට හරි මහන්සි දැන් යන්න මෙල්බර්න් සිට ආදරෙන් කියනවායි කියලා මේ මෙල්බර්න් නගරයේ පැවතුණු විරෝධතාවයේ ගෝටා ගෝ හෝම් කියලා ඒකෙදි මේ ප්‍රශ්න කිරීමක් කරනවා මොකද්ද අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන කියලා. එතනදී ඔහු කියනවා අපිට හරි මහන්සි දැන් යන්න කියලා. ආ කොච්චර කිව්වත් දැන් ලෝකේ වටෙන්ම කියනවා ඒත් යන්න කැමැත්තක් නැහැ නමුත් යන්නම වෙනවා. මැක්සි ඩී විජේරත්න I support UMP කියන ගෲප් එකේ ගිය පෝස්ටුවක් සහරන්ගේ වාහනෙට වෙච්ච දේ තමයි කොටින්ගේ රත්තරන් වලටත් උනේ කියලා මතක් කරනවා. කොටින්ගේ රත්තරන් වලටත් මොනවැම් මොනවා වුණාද නැහැ නේද වාස්ප වුණා වාස්පලා ගියා වගේ. මොකද ඔවා තිබ්බනම් මේ වෙලාවේ අඩු ගානේ මේ බෙහෙත් ටික හරි ගේන්න තිබුණා. එහෙම නැත්නම් අර ඩොලර් මිලියන් 7ක් ගෙවියේ චීන අසුචි නැවට ඒ වාගේ බොරු මනස්ගත වියදම් නොකර හිටියා නම් ඒ මුදලින් හරි බෙහෙත් ටිකක් ගෙනන්න මිනිසුන්ගේ ජීවත් කරවන්න තිබුණා. මේ බලන්න ශ්‍රීකාන්ත එන්එස් කේ දාලා තියෙන එක වාහන ගත්තයි කියලා පෙට්‍රල් තියෙන එකක් ඈ කියලා මෙන්න ඔටුවෙක් ගෙනෙල්ලා. ආ ඉතින් තෙල් ගහන්න වුණාවක් නැහැ. අමිල අනුරුද්ධ සැබෑ අරගල කරුවා කියලා මේ බලන්නකෝ බයිසිකලේ යනවා උඩින්ම තියෙන්නේ රමුක්කනදී ඝාතනය වුණු චමින්දගේ ඡායාරූපය සහ මල්වඩම කළු කොඩියක් ලෙඩ දෙනවා ජාතික ධජයත් ලෙඩ දෙනවා. තෙල් නැත ගෑස් නැත ගෑස් රුපියල් 5200යි ඒතර කිරිපිටි කිලෝ එක රුපියල් 250ක් නෑ. අන්න ඒ වාගේ සියලුම සටන් පාට සහ කියන දින ඔක්කොම ටික බයික් එකේ දාගෙන තමයි මේ අරගල කරුවා යන්නේ. ඒ ඊගාවට යොහන් ෆර්නෑන්ඩෝ ලේ ඉල්ලන මල පෙරේතයෝ එළියට පල කියලා රුධිරයෙන් තෙත්තුණු සුදු කොඩි දවල ධජ අර්ලියගහ මන්දිරය කියන අග්‍රාමාත්‍ය නිල නිවසේ මෙන්න ලෙඩ දෙනවා විරෝධතාකරුවන් එල්ලලා ඇවිල්ලා. ඉතින් ඊගාවට තියෙනවා ශෂිකා ඩිලන්ති කිංග් ඇන් ක්වීන් එකේ ගිය එකක් හෙන ගහපල තොපිට කියලා විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළටලු. මතකයි නේද අර පුවත්පත් වර්තාවක් අපි ගෙනාවා මීට කලින්. කලබල වෙන්න එපා කසාද බලින්ද අපි ආවට පස්සේ මෙන්න බඳින කට්ටිය රුපියල් ලක්ෂ 5ක් දෙනවා ගෙදරකට. එතකොට අතට මෙච්චරක් දෙනවා රත්තරන් වලට මෙච්චරක් දෙනවා. අන්න එහෙම නිකන් බඳින එකත් නිකන් හදිසි ණයක් ගන්නට වඩා බැංකුවෙන් ලෝන් එකක් ගන්න ඕන වුණාම අතමාරුවට අන්න ඒ වාගේ වෙලාවලට හරි හදිසියට බැන්දත් ලාභ විදිහට තමයි පින්නේ. අපි එනකම් කසාදවත් බඳින්න එපා කියලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කාලේ කිව්වේ. දැන් කොහොමද? දැන් 40%කින් තව උත්සව ශාලා ගාස්තුත් ඉහළ දාලා දැන් ආහාර වලට යන වියදම් අනිකුත් වියදම් ඒ ඔක්කොම ආස උසට. ඉතින් ගෙවල් හදන්න නැහැ, බිස්නස් එකක් කරගන්න නැහැ, කසාදයක් බැඳ ගන්න නැහැ, ට්‍රිප් එකක් යන්න නැහැ, ගන්න බෙහෙත් ටිකක් නැහැ, අඩු ගානේ කන්නවත් නැහැ කියලා දාලා තියෙනවා. ජයවර්ධන PDS තාම බාර දුන්නේ නැහැ. බාර දෙන සූදානම්ලු වරහඟතුල දිවුරුන් ප්‍රකාශ. මහින්දට බහුතරය විරුද්ධ වේ. අත්සන් 115 දිවුරුන් ප්‍රකාශ කතානායකට කියලා ලංකා සී නිවුස් එකේ වාර්තා කරපු වාර්තාව. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර වෙනත් අග්‍රාමාත්‍යවරයෙකු පත් කළ යුතු බවට මතය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස මේ වන විට 115 ඉක්මවා ගොස් ඇත. මෙම තත්ත්වය මත මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී සුළුතරයකගේ අග්‍රාමාත්‍යවරයා බවට පත්ව තිබේ. ඉතින් ඒකින්ද මේ යන්න වෙනවයි කියලා උදේගම්මන් පිළ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊගාට මේ බලන අජිත් කුලුගේ මේ අරගල භූමිය ගාලුමෝදර වැස්ස කියලා අතාරින්නේ මේ මුරුග සංවර්සා වැස්සත් මේ තරුණ තරුණියෝ මේ උද්ඝෝෂණ ය අත්හරලා අතරමඟ දාලා යන්නේ නැහැ. දිනන ජයග්‍රහණයෙන් මිස පරාජයකින් මේක අවසාන වෙන්නේ නැති බව තමයි
ඊටාම ස්ථිරසාරව කියන්නේ නිවන්ති පෝරගේ මෙන්න බලන්නකෝ ලස්සන කපුටෙක් ඉන්නවා සාටකයක් එහෙම දාගෙන කපුටාගේ සිරිත සොරකම් කර සැඟවීමයි කියලා කියනවා ඒත් දැන් මේ හංගලා තියෙන මොහොතේ තමයි හොයාගන්න වෙලා තියෙන්නේ නේද ඩිලන්ජන් සේනාරත්න රනිල්ගේ කාලේ පෙට්‍රල් 303ට දුන්නා නම් එහෙම අර නාකි මයින මැරෙන්නේ බයිසිකල් පැදලමයි කියලා දාලා තියෙනවා ඒ බයිසිකල් පැද්ද කවුරු හරිගෙන මතක් කරලා ඉතින් ඒක ඉන්දිකරුවන් ෂෙයා කරලා තියෙනවා මොකද රුපියල් 2ට 3ට 5ට ඉන්ධන මිල වැඩි වුණාම තමයි ඔය බයිසිකල් පැද්ද කියලා ඒ කාලේ කතාවක් තියෙන්නේ ඊගවට ආයි සපෝට් UNP අම්මා ICU එකේ 50 දිනකොට ළමයි ඉඩම් බෙදා ගන්න රණ්ඩු වෙනවා වගේ මේ පාර්ලිමේන්තුව වැඩ කරන්න කියලා රනිල් වික්‍රමසිංහ මතක් කළයි කියලා පණ්ඩුර නයන බණ්ඩාර ඉතාමත්ම වැදගත් මේ කාලේ මෙන්න මේ කාරණේ මතු කරන්න ඕනෙ හින්දමයි මේ පෝස්තුව තෝරගත්තේ මේ බලන්න ලෝකේ පෝසත්ම රට වුණ ඇමරිකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 21යි වසරකට ඔවුන්ගේ සමස්ත නිෂ්පාදනයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 21ක් ට්‍රිලියනයක් කියන්නේ බිලියන 1000ක් ආසියාවේහි හිඟන රටක් වුණු අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 80යි ඒ කියන්නේ බිලියන 80යි බිලියන 1000ක් කොනේ 1 ට්‍රිලියනයක් හැදෙන්නේ එතකොට ඇමරිකාවේ ට්‍රිලියන 21යි අපේ බිලියන 80ක් විතරයි වර්ෂයටම රාජපක්ෂලා හොරකම් කරා කියලා ලිස්ට් හදලා WhatsApp වල ෂෙයා වෙන හැලට අනුව මුළු හොරකම් වත්කම් වල වටිනාකම ඩොලර් ට්‍රිලියන 1යි ඒ කියන්නේ ඩොලර් බිලියන 1000ක් හොරකම් කරලයි කියලා මේ අර අර බ්ලැක් මොකද්ද බ්ලැක් වෙබ් එකේ ඩාක් වෙබ් එකේ තියෙනවා අරකේ තියෙනවා මේකේ තියෙනවා කියලා කියන්නේ මේ ඔක්කොම ආණ්ඩුවේ ප්ලාන්ට් ඒක තේරුම් ගන්න බැරි වුණාම අපි ඒක පිටිපස්සෙන් ගිහිල්ලා අර අපිට ඇනොනිමස්ලා මේක හොයලා දෙනවා මේ බලන්න මෙච්චරක් කියලා මේ ප්ලාන්ට් කරන්නේ අර කම්පියුටර් මේ 250ක් විතර තියාගෙන වැඩ කරන මේ ආණ්ඩුවේ කුලි කාර්යෝ ටික මවන පුවත් මේ ඒවට අපි අහුණම් වෙන වැඩේ මේ පණ්ඩුල පණුබ කියන්නේ රටේ වාර්ෂික නිෂ්පාදිත ඩොලර් බිලියන 80යි හැබැයි රාජපක්ෂලාගේ හොරකම් ප්‍රමාණය කියලා එවන එක ඩොලර් බිලියන 1000යි පේනවනේ මේකේ අවුල ඒ නිසා පින් සිද්ධ වෙයි ඔය WhatsApp එකේ රාජපක්ෂලාගේ හොරකම් කියලා එවන ලිස්ට් ෂෙයා කරලා චොර වෙන්න එපා ඇමරිකාන් ඩොලර් බිලියන 80ක නිෂ්පාදිතයක් තියෙන රටක ඉන්න රාජපක්ෂලා වගේ උපරිම හොර පවුලකට උනත් ඩොලර් ට්‍රිලියන 1ක හේවත් ඩොලර් බිලියන 1000ක් හොරගම් කරන්න කිසිම අවස්ථාවක් නැහැ මේ වශයා කරන එකෙන් වෙන්නේ රාජිත සේනාරත්න කරපු කිඹුලා නාට්‍යයේ දෙවනි කොටස සිද්ධ වෙන එක ඇත්ත හොරකම් වල ප්‍රමාණය විහිළුවට ලක් වෙන්න බොරු හොරකම් ඉලක්කම් මිනිස් අතරේ ප්‍රචාරය කරන එක කියලා ඉතාමත්ම වටිනා අදහසක් මතු කරලා තියෙනවා ඉතින් ඒකෙන්ද බුද්ධිමත්ව සහ උද්‍යෝගයේ මේ විචක්ෂණශීලීව මේ කාරණා අවබෝධ කරගන්නයි කියලා මිහිර සිල්වා අනම්මනම් කතා එපා උඩට තිබ්බම බඩර වදින තුවක් ටිකක් එවපල්ලා ඉතුරු ටික අපි බලා ගන්නම් කියලා මේ යුක්‍රේන ජනාධිපතිවරයා සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඉල්ලනවා ලංකාවෙන් අර උඩට තිබ්බම බඩර වදින තුවක් ටිකක් එවහල්ලා ඉතුරු ටිකක් බලා ගන්නම් කියලා යුද්ධෙට ඊගවට VP වීරතුංග ලෝයස්ලා වගේ ඉංජිනේරුවොත් වැඩ පටන් ගත්තා නම් ප්‍රොජෙක්ට් වලින් කොමිස් ගහනව බොරු පටන් ගමුකෝ මේ උද්‍යෝග කර අවස්ථාවෙම කියලා කියනවා නන්ද පරණවිතාන ඒක ෂෙයා කරලා තිබුණා ඇත්තරම නීතිඥ ප්‍රජාවේ කැපවීම සහ දායකත්වය අති විශිෂ්ටයි ඒ හින්දා වෙන්නේ නැති ඉංජිනේරුවන්ටත් මේ ප්‍රවාහයට එකතු වෙන්න කියලා මතක් කරන්නේ බයියන් පුනරුත්ථාපනය කිරීමේ සංසදීය ෂෙයා කරලා තිනවා මොකද පරණ පෝස්ට්වා මේ බලන්නකෝ රොෂාන් වනිග රත්න මේ බලන්න ඒ කාලේ ඉතින් අපි ඇඳගත් ඇඳගැනිල්ල නේද අපි එකෙම්ම ගෝටර කඩේ යන්නේ මේ නිසා ගෝටා ගැන UNP JVP උන්ට තියෙන බය ඔන්න අහගන්නකෝ බය සුදුවෑන් මිනිමෝරු නෙමෙයිලු බය ජනපති වුණොත් නිසැකල් ලෙසම රට හදනවා කියලා දන්නවලු ඒ කට්ටිය එහෙම වුණොත් ආපහු කල්පයකට ජනතාව මුලා කරලා බලයට එනවා බොරු. ඒ කියන්නේ UMP JVP තමයි මුලා කරලා බලයට එන්නේ. ඒ කියන්නේ මේ කට්ටිය මුලා කරන්නේ නැහැ. ආවොත් ඒ කියන දේවල් ඔක්කොම ඒ විදිහටම කරනවා නේද? බොරුවක් එහෙම බොරුවක් වංචාවක් කිසිම දෙයක් නැහැ. ඉතින් එහෙම කල්පයකටත් ආපහු එන්න බැරි වෙනවලු මෙයා ආවොත් එහෙම. රටට ආදරය කරන සියලු බලවේග ගෝටා සමගයි ඔබත් එකතු වන්න කියලා. ඉතින් ඔන්න කට්ටිය එකතු වෙච්ච කට්ටිය දැන්
පොඩ්ඩක් කියනවා නම් හොඳයි ඔය හදපු රටේ තත්ත්වේ ඊගොඩ යසස්රි සිල්වා එක්කෙනෙක් එම්.ආර්. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ එම්.ආර්. අනිත් කෙනා ආර්.එම්. ඒකෙම අනිත් අකුරු ඒක ඒකම අනිත් පැත්තට අකුරු අරගෙන ඒ කවුද රොබර්ට් මුගාබේ ඉතිහාසයේ හැම සරදමකම අපූර්ව සමානකම් තියනවා කියලා මතක් කරනවා නියම ඩබල නේද ඉතින් මේ වැඩසටහන අවසන් කරන්න අපි අද හොරගත මහේශේරත්ගේ ප්‍රවෘත්තිය මොකද්ද මේ ජනපති හතරවන ආසියා පැසිෆික් ජල සමුළුව අමතයිලු ජාති අමතන්න නම් පැත්ත බලලා තින්නේ නැහැ දැන් ගම සමග පිරිසන්දරට එන්නේත් නැහැ ආසියා පැසිෆික් ජල සමුළුව අමතන්න නම් ගිහිල්ලා මොනවද දන්නේ දියසෙන් වාගේ කියන්නේ දියසේන කුමාරයානේ නාගත්ත ගමම නින්නේ මොනවා කිව්වත් දන්නේ නැහැ ඉතින් මේ යටින් කියනවා වතුර ඉල්ලපු අයට රතු පස් වලදී ටී 50 සලකපු විදිහත් කියපන් නන්දේ කියලා මතක් කරනවා කෙරුවාවත් පොඩ්ඩක් කියලා එන්න කියලා ජල සමුළුව අමතද්දි මොකද අපිට අමතක නැති නිසා එහෙනම් සියලුම දිනාට ප්‍රවේශම් සාගතව කටයුතු කරන්න ජයග්‍රහණ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා